පස්සන නිදහස් දින සැමරුම් පිළිබඳව අපගේ ස්ථාවරය මොකක්ද කියන එක. අපේ මාතෘභූමිය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදිලා 75 වසරක් ගත වෙන අවස්ථාව දේශයක් ලෙස අප සැමරිය යුතුම අවස්ථාවක් බව සැබෑවක්. නමුත් ප්‍රශ්නය වෙන්නේ එහෙම සමරන්නට තරම් අභිමානයක් මේ මොහොතේ අපේ රට තුළ සැබවින්ම තිබේද කියන ප්‍රශ්නය. වසර 75ක දේශපාලනික නිදහසට උරුමකම් කියන රටක පසුගිය 75 වසර විසින් නිර්මාණය කොට ඇති අපේ දේශයේ ජනතාවගේ වර්තමානයේ සහ අනාගතය පිළිබඳව අභිමානයෙන් කතා කිරීමට තරම් දෙයක් ඉතිරිව තිබෙනවාද කියන ප්‍රශ්නය අපි හැමදෙනාම ඉදිරියේ තියෙනවා. වර්තමානයේදී අපගේ රට විදේශ ණය ගෙවාගත නොහැකි රටක් ලෙස ආර්ථික වශයෙන් බංකොලොත් බවට පත් වෙලා තිබෙනවා. රටේ බහුතරයකට දරාගත නොහැකි ලෙස ජීවන බර ඉහළ ගිහිල්ලා තිබෙනවා. අපේ ජනතාවගෙන් මිලියන 8.3 ඒ කියන්නේ ජනගහණයෙන් 30%ක් පමණ ආහාර අනාරක්ෂිත බවින් පිරෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 86%කට පමණ මිලදී ගන්නට පුළුවන්කම තියෙන්නේ පෝෂ්‍යදායේ ගුණයෙන් අඩු ලාභ ආහාර බවත් ඒ සංවිධානය පවසනවා. මේ 86% පවුල් අතර මිලියන 2.3ක් ළමයි. වයස අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 33.4% මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පවතින දැඩි ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ජීවිත මහත් අවදානමකට ලක්ව ඇති බව අපි දන්නවා. අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා තව තවත් විදේශ ණය ලබා ගන්නට රට රටවල් වෙත හිඟමනේ යන රටක් බවට අපේ රට පත් කරලා තියෙනවා. පාසල් දූ දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහළ යාම නිසා මෙන්ම ඔවුන්ට අවශ්‍ය අවම පෝෂ්‍යදායී ආහාර ලබා දීමට බොහෝ දෙමාපියන්ට නොහැකි වීම නිසා අද පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මහා අනතුරකට ලක් වෙලා තිබෙනවා. අපගේ බහුතර ජනතාවගේ ආදායම පහත වැටි මිස කිසි ලෙසකින් ඉහළ ගිහිල්ලා නැහැ. ඉහළ යන අධික ජීවන වියදම නිසා පීඩාවට පත් සිටින සාමාන්‍ය ජනතාව මත රජය තව තවත් අසාධාරණ ලෙස ඍජු හා වක්‍ර බදු පනවමින් සිටිනවා. මිනිස්සුන්ට උහුලන්නට බැරි මහා පීඩාවක් එයින් ඇති කරලා තිබෙනවා. දේශීය කුඩා කර්මාන්ත, ස්වයං රැකියාදී ආදායම් මාර්ග මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතී. අපේ දේශයේ නීති ආධිපත්‍ය බරපතල ලෙස අනතුරට ලක් වෙලා තිබෙනවා. සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනතාව ආරක්ෂා කිරීමටත් බැඳී සිටින ශ්‍රී ලංකාවේ පොලිසිය ලැජ්ජා සහගත ලෙස දේශපාලනීකරණයට ලක් වෙලා තිබෙනවා. දේශපාලන බලාධිකාරියේ වුවමනා වපාකම් පිරිමැසීම සඳහා පොලිසිය රජයේ ඇතැම් පීඩාකාරී ප්‍රතිපත්තිවලට එරෙහි සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා නීතිය අවභාවිත කරමින් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ජනතාව තව තවත් පීඩාවට ලක් කරමින් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව වගේ ස්වාධීන ආයතන පවා ජනතාව වෙනුවෙන් ස්වාධීනව තමන්ගේ වල්කීම් ඉටු කිරීමට වඩා දේශපාලන බලාධිකාරී අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දී තිබෙන බව පෙනෙන්නට තියෙනවා. පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නීතිපතිවරයාට ලබා දී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම, දිගින් දිගට මතපසු කිරීම
ඒකට හොඳම උදාහරණය ලෙස දක්වන්නට පුළුවන්. අපේ රටේ අපරාධ එන්න එන්නම වැඩි වෙමින් පවතින. මත්ද්‍රව්‍ය උවදුර අද අපේ තරුණ පරපුරේ පමණක් නෙමෙයි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අනාගතය විනාශ කරමින් තිබෙනවා. පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කරමින් මත්ද්‍රව්‍ය සොයන පොලිසිය රටට මත්ද්‍රව්‍ය ගෙන එන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියට කොටුකර ගැනීමට උත්සාහ නොදරනවා පමණක් නෙමෙයි ඇතැම් අවස්ථාවල යොවුන් ආරක්ෂා කිරීමටත් කටයුතු කරන. ආර්ථික වශයෙන් රට බංකොලොත් කරලා හිගමනට ඇද දැමු දූෂිත පාලකයන් සහ ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කිසිම නීතිමය පියවරක් ගැනීමට රජය සහ මේ රටේ නෛතික ආයතන මේ දක්වා අපොහොසත් වෙලා තිබෙනවා. එපමණක් නෙමෙයි ඔවුන්ව තවදුරටත් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තියෙනවා. දූෂිත දේශපාලකයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් පැලැන්තිය විසින් සිදුකරන දූෂණ සහ වංචා මහා පරිමාණ සොරෑකම් සහ නාස්තිය හොමිස් ගැනීම් තවදුරටත් සිදුවෙමින් පවතින. විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති රටක 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක අවුරුදු පහට අඩු ළමුන්ගෙන් 33.4% මන්දපෝෂණයෙන් පිරෙන රටක බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙමින් තිබෙන රටක කුඩා කර්මාන්ත කඩාවැටෙමින් පවතින රටක නීති ආධිපත්‍ය දරුණු ලෙස බිඳ වැටී ඇති රටක මානව අයිතිවාසිකම් හිරිකිතයකින් තොරව උල්ලංඝනය වන රටක ජනතාව සතු භාෂණයේ ප්‍රකාශනයේ සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ මූලික අයිතිය මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතාදී පනත් දරුණු ලෙස අවභාවිත කරමින් ජනතාවගේ නිදහස දැඩි ලෙස විනාශ කර ඇති රටක අවම වශයෙන් උසස් පෙළ විභාග සමයේදීවත් පැය 24ම විදුලිය සැපයීමට අසමත් වී ඇති රටක සෞඛ්‍ය ඇතුළු සෞඛ්‍ය පහසුකම් සැපයීමට ඖෂධ ඇතුළු සෞඛ්‍ය පහසුකම් සැපයීමට නොහැකිව රෝගීන්ගේ ජීවිත අනතුරේ එලා ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මෙවැනි මහත් වූ අර්බුදකාරී අවස්ථාවක මේසා අධික මුදලක් වැයකොට පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා පවසන පරිදි 75 වන නිදහස් උත්සවය අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා මේසා විශාල ජනතා මුදල් කන්දරාවක් වැය කිරීමට අපි දැඩි ලෙස විරුද්ධ බවත් ප්‍රකාශ කරනවා. නිදහසේ 75 වන සංවත්සරයේදී සිදුවිය යුතුව තිබුණේ පසුගිය 75 වසර පුරාවට මේ දේශයේ ආර්ථික වශයෙන් බංකොලොත් බවට ඇද දැමු මේ රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ තම වැරදි පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම. රටේ සම්පත් මංකොල්ලකෑ සහ නාස්තිකල සියල්ල තරාතිරම් නොබලා නීතිය ඉදිරියට පමුණුවලා ඒ ජනතා මුදල් ආපසු අය කර ගැනීම. මෙතෙක් මහා පරිමාණයෙන් බදු මුදල් නොගෙවා ඇති දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් එම බදු මුදල් අය කර ගැනීම. අන්න එහෙම කළා නම් අඩු වශයෙන් වසර 75කට පසුවවත් ජනතාවට නිදහසේ ජීවත් වීමට ඇති රටක් ගොඩනැගීමේ පළමු පියවරවත් තැබුවයි කියලා අපට සැනසෙන්න පුළුවන්කම තිබුණා.